සුබ මධ්‍යහනක් මධ්‍යහන ප්‍රධාන පුවත් විකාශය සමගින් මම ධනුෂ්ක බණ්ඩාර මම මල්කි උඩලමත්ත ප්‍රථම නවධානය ප්‍රවෘත්ති සිරස්තල වෙත සාමය සහ සංහිඳියාව ශක්තිමත් කිරීමට නත්තල් උදාව වැදගත් බව ජනපති පවසයි ශක්තිමත් ප්‍රජාතන්ත්‍රවාදයක් බිහි කිරීම තම අරමුණ බවට අගමැතිගෙන් ප්‍රකාශයක් ජනබල මෙහෙයුම ගාලුමුව දොරදී ජනපතිට එරෙහිව කිසිදු දෝෂාභියෝගයක් නැහැ අපේ ගරු අග්‍රාමාත්‍යතුමා කිසිම දවසක ඔබතුමාට දෝෂාභියෝග එල්ල කිරීම ගැන අපි කතා කරෙත් නැහැ අපි සාකච්ඡා කරෙත් නැහැ ඒව කරන්නට බලාපොරොත්තු වුත් නැහැ ආන්ද්‍ර ප්‍රදේශ ප්‍රාන්තයට පේතායිගෙන් බලපෑම් किसींदु अवस्थावक किसींदु बलवेगेकट पागादमे नुहकी अंदमे शक्तिमत्न प्रजातांत्रवादी परिसरयक निर्माणे किरीम तम उत्साहय बव अग्रामात्य रनिल विक्रमसिंह महता पवसनवा तमागेतन सियलु श्रीलांकिकयन्गेतन हदवत् इल्ला सिटिन्ने एवेनि श्रीलंकावक बवै ये जाति अमतमिन अग्रामात्यवरया प्रकाश कले यदा तमन प्रकाश कले मेम सटन प्रजातंत्रवादे युक्त्य आंडुक्रम व्यवस्थाव आरक्षा किरीम नीत्याधिपत्य सह शीलाचारत्वे वेनुवेन बवै මෙම සටන ජයගන්නා බවද තමන් ප්‍රකාශ කළා. තමන් අදත් හෙටත් පවසන්නේ එහෙම බවද අග්‍රාමාත්‍යවරයා මෙහිදී අවධාරණය කළා. පසුගිය වසර 3මාරයක් කාලය තුල අපි බොහෝ දේ කරා. වර්තමානයේ අධිකරණයේ ඇතුළු බොහෝ ආයතන ස්වාධීනව කටයුතු කරන්නේ පරිසරය සැකසුනේ ස්වාධීන කොමිෂන් සභා පිහිටවීම ඇතුළු අපගත්ත ප්‍රගතිශීලී පියවර නිසා. පසුගිය වසර 3මාරක් තුල අපි පැපරූ යහපත් බීජවල ප්‍රතිඵල අද රටම භුක්ති විඳිනවා. එය අපට සතුටට කරුණක්. ඒත් කරන්න බැරිණු දේ තියෙනවා. සමහර වැඩ කටයුතු වල වේගය බාල වුණා. සමහර වැඩ කටයුතු අවසන් කරගන්න බැරි වුණා. ඒත් අපේ කැපවීම ස්ථානීය තියෙනවා අපි අපේ අඩුපාඩු නිවැරදි කරගන්නවා අනාගත පරම්පරාවට බියෙන් තොරව ඉසකෙලින් තබාගෙන නිදාසේ ජීවත් විය හැකි අභිමානවත් සමාජයක් උරුම කර දිය හැක්කේ මහජන මතයට සවන් දෙන සියල්ලන්ගේම අයිතිය රැකදෙන ප්‍රජාතන්ත්‍රවාදී පරිසරයක් ඔස්සේ පමණයි කිසිදු අවස්ථාවක කිසිදු බලවේගයකට පාගා දැමිය නොහැකි අන්දමේ ශක්තිමත් ප්‍රජාතන්ත්‍රවාදී පරිසරයක් නිර්මාණය කිරීම අපේ උත්සාහයයි මගේ හදවත ඉල්ලා සිටින්නේ එවැනි ශ්‍රී ලංකාව ඔබේ හදවත ඉල්ලා සිටින්නේ එවැනි ශ්‍රී ලංකාව අප සියලු දෙනාගේ මහදවත ඉල්ලා සිටින්නේ එවැනි ශ්‍රී ලංකාව. ඒ නිසා අනෙක් සියලු ભેද පසකලා අපේ මාතෘභූමිය වෙනුවෙන් ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් ජනතා අයිතියෙන් ආරක්ෂා කිරීම වෙනුවෙන් නුපන් පරම්පරාවට නිදහස් රටක් උරුම කර දීම වෙනුවෙන් මේ පුළුල් සන්දානය හත්වැල් බැඳ ගන්නා ලෙස මම ඔබ සැමගෙම ඉල්ලා සිටිනවා. අපි අපේ හදවතේ ඉල්ලීමට ඉඩ දෙමු. साम्य सह संहिंदियाव शक्तिमत् किरीमट नत्तल उदाव इता वेदगत अवस्थावक बव जनाधिपति मैत्रीपाल सिरिसेन मेतितुमा पवसनवा राज्य नत्तल उत्सवे अमतमिनुए जनाधिपति तुमा मेवाव प्रकाश कले मन्नारम नगर सभा क्रीडांगणे दी ये पस्वरुवे राज्य नत्तल उत्सवे पवत्तुना जातीन अतर संहिदियाव वर्धने किरीमे सह ओन तुल आध्यात्मिक पिबिदीमक अतिकिरीमे अर्मुनिन समिंदु उपताई नत्तल सिरियाई तेमाव यटते इता उत्कर्षवत्व मेवर राज्य नत्तल उत्सवय संविधान कर तिबुना क्रिस्तून वहन्सेगे उतुम पणिविडय लोवट गेन यान नत्तल सेमरीमट कितुनु बेतिमतुन पमनाक नोव लोपुरा सियलु जनताव गौरवेन एकराशी वन बवाई जनाधिपतितुमा मेहिदी प्रकाश कले आध्यात्मिक समाजयक गोडनगीमेतीत कितुनु आगमे मगपेन्वीम इता विशिष्ट बव जनाधिपतितुमा संदहन कला कैरोल गायना एतुलु विचित्रांग रसकिन राज्य नत्तल उत्सवय वर्णवत् केरुना मीट समगामीव पेवती निर्माण तरंगवल जयग्राहकेंट तिलिन सहा साहतिक पत् प्रदानय केरुनेद जनाधिपतितुमा अतिन अपोस्तलिक तानापति अत्युतुम पियरे नुएन वैन वोट रदगुरु हिमिपानन एतुलु प्रधान पियतुमल्ला सहा महजन नियोजितेन एतुलु पिरिसाक मेमावस्थावट सहभागी वुना ප්‍රජාතන්ත්‍රවාදය සම්පූර්ණයෙන්ම දිනා ගැනීමට බල කෙරෙන මහා ජනතා රැලිය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ ගාලුමෝදුර පිටියේදී ආරම්භ කිරීමට සියලු කටයුතු සූදානම් කර තිබෙනවා. ජනබල මෙහෙයුම් රැලිය අද පස්වරු 1ට ආරම්භ වීමට නියමිතයි. එක්සත් ජාතික පක්ෂය සංවිධානය කරන මෙම රැලියට සහභාගී වීම සඳහා මෙවන විටත් විශාල පිරිසක් දෙවේනේ විවිධ ප්‍රදේශවලින් පැමිණෙමින් සිටින බවයි අප වාර්තාකරුවන් පවසන්නේ.
එක්සත් ජාතික පෙරමුණ ප්‍රධාන ප්‍රජාතන්ත්‍රවාදයේ රැක ගැනීමට කැපවෙන සහ ආරක්ෂා කිරීමට උනන්දු වන සියලු දෙනාට මෙම ජන රැලියට එක්වන්නේයි එක්සත් ජාතික පක්ෂය ආරාධනා කර සිටිනවා. අපි අත්වශ්‍ය මේක උද්ඝෝෂණ රැලියක් හැටියට තමයි ඉස්සෙල්ලා සංවිධානය කරේ. නමුත් අද අපි මේක ජයග්‍රහී රැලියක් හැටියට අපි සමරනවා. ලක්ෂ දෙකකට වැඩි ජනතාවක් අපි බලාපොරොත්තු වෙනවා. අපි බලාපොරොත්තු වෙනවා අද දින ප්‍රතිඥාවක් දෙන්න ජනතාවට. අපේ නුත් යම් කිසි අඩුපාඩුකම් තිබ්බනම් වැරදි වුණා නම් ඒව හරිගස්සගෙන විශේෂයෙන්ම ජනතාවාදී ප්‍රගතිශීලී ජනතාවට අවශ්‍ය වෙනස්කම්ට කරන දූෂණයෙන් පෞල් පාලනයෙන් තොරව මාතෘභූමියක් නිර්මාණය කරන්න අපි මේ අවස්ථාවේ මේ රැලිය හරහා ජනතාවට පොරොන්දුක් වෙන්න යනවා. जनाधिपति तुमाटेरेहि किसिंदु दोषाभियोगयक् गेन एहेमट एक्सत् जातिक पक्षय अदहसक् पल नोकल बव एक्सत् जातिक पक्षये नियोज्य नायक पार्लिमेंतु मंत्री सजित् प्रेमदास महता पवसनवा रणिल विक्रमसिंह महता अग्रमात्य दुरे दिवरुम दीमेन अनतुरुव जनाधिपति तुमा समग पवति साकच्छावेदी सजित् प्रेमदास महता मे बव प्रकाश कला විශේෂයෙන්ම අධිකර ජනාධිපතිමාට අපි සියලු දෙනාම අපේ ස්තුතිය පළ කර සිටිනවා. කරුණානිල් වික්‍රමසිංහ මැතිතුමා රටේ ගරු අග්‍රාමාත්‍යවරයා හැටියට පත් කරන්නට ඔබතුමා කටයුතු කිරීම අපි මේ ගමන රට දැය වෙනුවෙන් ඉතාමත්ම ශිෂ්ට සම්පන්නව අර්බුද ඇති කරගන්නේ නැතුව ප්‍රශ්න විසඳාගෙන අර්බුදකාරී තත්ත්වයන් තිබෙනවා නම් තනි තීන්දු ගන්නෙ නැතුව කතා බහ කරලා සාකච්ඡා කරලා සම්මුතියෙන් සංහිඳියාවෙන් අපි මේ ප්‍රශ්න විසදා ගැනීමට අපි පරිණත දේශපාලකයන් හැටියට අපි කටයුතු කළ යුතුයි. අතිගරු ජනාධිපතිතුමා ඒ ඉදිරිපත් කරපු කරුණු කාරණා මම විශ්වාස කරන ඔබතුමා හදවතින්ම ඉදිරිපත් කරපු කරුණු කාරණා අපි ඒ සියල්ලක්ම අපේ හදවතට ගත්තා. ඒ වගේම ඔබතුමාට බොහෝම පැහැදිලිව කියන්නට ඕන අපේ ගරු අග්‍රාමාත්‍යතුමා කිසිම දවසක ඔබතුමාට දෝෂාභියෝග එල්ල කිරීම ගැන අපි කතා කරෙත් නැහැ. අපි සාකච්ඡා කරෙත් නැහැ. ඒව කරන්නට බලාපොරොත්තු වුත් නැහැ. ඒ වගේම විවිධ ආවේගශීලී අවස්ථාන්වල අර දේශපාලන උණුසුමත් එක්ක ඒ උද්වේගකාරී තත්ත්වයන් තුළ අපෙන් සහ අනිකුත් පාර්ශ්වවලින් හැම පාර්ශ්වයකින්ම විවිධ උණුසුම් වචන පිට වුණා. කිසිම දවසක ඔබතුමා හිරේ දමන්නටවත් ඔබතුමාට ශාරීරික හානි කරන්නටවත් ඔබතුමාගේ දරුපවුලේ සමාජික සමාජිකාවන්ට හානි කරන්නටත් අපේ පාර්ශ්වයේ කිසිම බලාපොරොත්තුවක් නැහැ. ඔබතුමා පොඩි තැනකින් ඇවිල්ලා රටේ ජනාධිපති පුටුවට ගියේ ඔබතුමා අපේ ජනාධිපති නිසා. ඒ නිසා අපේ ජනාධිපතිතුමා රැකගන්නට අපි කටයුතු කරනවා. අග්‍රාමාත්‍ය දුරේන් ඉල්ලා අස්වීමෙන් පසු මහින්ද රාජපක්ෂ මහතා ඊයේ තංගල්ල කාල්ටන් නිවසේදී සිය පාක්ෂිකීන් මුණ ගැසුණා. මේ අවස්ථාවට ප්‍රදේශවාසීන් හා ආධාරකරුවන්ද එක්ව සිටියා. ලබන වසරේදී පාර්ලිමේන්තු මැතිවරණයක් අපේක්ෂා කරන බව ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පවසනවා. කඩවත ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව සඳහන් කළා. හොඳ සාහිත්‍ය කලාවේ ප්‍රබෝධයත් සත් සමාජයක් අප නිර්මාණය කරන්න ඕන. අන්න ඒ සඳහා මේ යුගයේ විශ්වවිද්‍යාලවල ඉන්න ප්‍රධානම සාහිත්‍ය දරයවන මහාචාර්ය ලිනගේ අමරදීප් මහත්මයා ඇතුළු විශාල කණ්ඩායමක් අපත් කළා තිබෙනවා. හොඳ සාහිත්‍ය කලාවේ ප්‍රබෝධයත් සහිත කාල පරිච්ඡේදයක් නිර්මාණය කරන්න ඕන. ඒක අපිට අවශ්‍ය මේ සමාජෙට. දැන් මේ සමාජය සුවපත් කරන්න ඕන. ඒ නිසා ඉතාමත් හොඳ වැඩපිළිවෙලක්. ඒ වැඩපිළිවෙල ලැබුණ සංවර්ධනය කියන්නේ ඒක. මෙවැනි හොඳ රාජ්‍යයක් අපිට ඕනේ නැද්ද? එවැනි හොඳ රාජ්‍යයක් අපි නිර්මාණය කරන්න ඕන. මේ මේ අර්බුදේ නිර්මාණය කරේ දේශපාලනයි. මේ අර්බුදයට විසඳුම් තියන්නේ දේශපාලනයි. අපි කැමතුණත් ඇතුණත් ඇත්ත ඒක. ලබන අවුරුද්දේ මැද භාගයේ වෙනකොට පාර්ලිමේන්තු මැතිවරණයක් අපි අපේක්ෂා කරනවා. ඒ පාර්ලිමේන්තු මැතිවරණයේදී මේ රට වෙනස් කළ හැකි නව බලවේගයක් අපි නිර්මාණය කරමු. යහපාලන රජයේ ක්‍රියාකාරීත්වය තුළ අධිකරණය පොලිසිය ඇතුළු සෑම ආයතනයක්ම ස්වාධීන වී ඇති බව හිටපු ජනාධිපතිනිය චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය පවසනවා. අතනගල්ල ප්‍රදේශයේ පැවති උත්සවයකදී කුමාරතුංග මහත්මිය මේ බව ප්‍රකාශ කළා.
අධිකරණය පොලිසිය ත්‍රිවිධ හමුදාව ඉතාමත් වැදගත් විදිහට ප්‍රජාතන්ත්‍රවාදී රටක හැසිරිය යුතු විදිහට ඒ සියලුම ආයතන හැසිරලා තියෙනවා. ඒ ආයතන ඒ ආකාරයට කටයුතු කරන්න නිදහස ලැබුණේ 2015 පත් කරගත්ත ආණ්ඩුව මේ රටේ ඇති කරපු ක්‍රම සහ විදි නිසා. දී පැවැත්වෙන ඕනෑම මැතිවරණයකට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ යටතේ තරඟ කිරීමට සූදානම් බව එම පෙරමුණේ නියෝජිතයින් පවසනවා. නෙළුම් මාවත පක්ෂ මුලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමිනුයි ඔවුන් මේ බව ප්‍රකාශ කළේ. පොහොට්ටුව පිපෙන්නේ නැහැ කිව්වා. පොහොට්ටුවේ පෙති ගැලවෙන්නේ නැහැ කිව්වා. පොහොට්ටුව පරවුණා කිව්වා. ඔය වගේ විවිධ අඳෝනා මේ පොහොට්ටුවට මැතිවරණය දෙදුන්නා. හැබැයි පෙබරවාරි 10 වෙනිදා දීපු මැතිවරණදී පෙබරවාරි 11 වෙනිදා එළිවෙනකොට පැහැදිලුවම ඒ කියපු දේවල් ඔක්කොම පුස්සක් බවට පත්වලා පොහොට්ටුව පිපුණා. ඒ වගේම තමයි අනාගතේ. ඇයි බය මැතිවරණයට පුළුවන් නම් මැතිවරණයට එන්න කියලා අපි අභියෝග කරනවා. ඊගා වෙන ඕනම මැතිවරණයකට අපි පොහොට්ටුව යටතේ තරඟ කරලා ජයග්‍රහණය කරන්න සූදානම්. අද දිනේ දිවයිනපුරා වැසි රහිත තරමක ශීත කාලගුණයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. निरीत दिग बेंगाल बुक प्रदेश पावतन पेताय सुलिकुनाटु चंड सुलिकुनाटुटने वि डिसेबर मस दास वन दिन पसर एकट आसान वर्षन किलोमीटर हाईस विशन उतुट बारव ईशान देश स्थान मेम पद्धत उतुर देश बारव वायम दश गमन करमीन जीवन इवत गमन करना बलापुर मेम पद्धत बलपैम अरदीन सीट क्रमेन अड़न अपेक्षा कर अरदीन दिवेन पुरा प्रधान वर्षन वैसी රහිත තරමක සීත කාලගුණ තත්ත්වයක් අපේක්ෂා කරන්න පුළුවන්. ත්‍රිකුණාමලයේ සිට ගංගාසන්තුරය හරහා මන්නාරම දක්වා වෙලට ඔබෙන් වන ගැඹුරු මුහුදු ප්‍රදේශවල දීවර සානාය කටයුතු නිර්තිම්දී ඉවසිලිමත් වන ලෙස ඉල්ලා සිටිනවා. ත්‍රිකුණාමලයේ සිට මුළුතිව් හරහා ගංගාසන්තුරය දක්වා වන මුහුදු ප්‍රදේශවල තැනින් තැන වැසියෝගි ගුරුම් සහිත වැසි ඇති වෙන්න පුළුවන්. උතුරු සහ ඊසාන ගැඹුරු මුහුදු ප්‍රදේශවලට තද වැසි ඇති වීමේ හැකියාව පවතිනවා. දිවිනවටාන මුහුදු ප්‍රදේශවල සුළං උතුරේ සිට වයඹ දක්වා වන දිශාවලින් හමනවා. ඒ වගේම දිවෙන්ට උතුරු සහ ඊසාන දිශෙන් ගැඹුරු මුහුදු प्रदेश वेगे पैटिकुलर 50 පමණ වන අතර විටින් විට පැටිකුලර 60 පමණ දක්වා වැඩි වීමේ හැකියාවක් පවතිනවා. දිනුවටාන සිසු මුහුදු ප්‍රදේශ වල සුළඟේ වේගය පැටිකුලර 20 30 අතර අගයක් ගණනවි අපේක්ෂා කරනවා. දැන් පුවත් කිහිපයක් ලොහුඩෙන්. ජාතික ආරක්ෂක අධ්‍යයන ආයතනය සංවිධානය කළ ජාත්‍යන්තර ආරක්ෂක සමුළුව කොළඹදී පැවැත්ුණා. රටවල් 10ක නියෝජිතයින් ඊටෙක්ව සිටියා. ආරක්ෂක අමාත්‍යාංශ ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතාගේ ප්‍රධානත්වයෙන්ුයි සමුළුව ආරම්භ කෙරුණේ. පිලිකා වැලැක්වීම පාලනය සහ සහන සත්කාර පිළිබඳ නව නිර්මාණාත්මක සේවාවන් ඇගීමේ ජාතික සමුළුව ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේදී පැවැත්ුණා. පිලිකා වැලැක්වීම නිවාරණය හා සහන සත්කාර යන ක්ෂේත්‍රවල නව සොයා ගැනීම සිදු කළ විශිෂ්ටයින් ඇගීමද මෙහිදී සිදු වුණා. යුද හමුදා කැරොල් ප්‍රසංගය වෙන්නප්පුව ජුසේ මුනිදුන්ගේ දේවස්ථානයේදී පැවැත්ුණා. බිලිඳ උපන්නේ යන නමින් සංවිධානය කර තිබූ ඊට ජුසේ මුනිදුන්ගේ දේවස්ථාන ගායක කණ්ඩායම ශාන්ත ජෝසප් ධම්පාසල් සිසුන් හා ප්‍රාදේශීය ලේකම් කාර්යාල සේවකීන් දායකත්වය ලබා දුන්නා. ශ්‍රී ලංකා ගුවන් හමුදා සේවා වනිතා ඒකකය වාර්ෂිකව සංවිධානය කරන නත්තල් කැරොල් ගී ප්‍රසංගය ආරක්ෂක සේවා විද්‍යාල ඊයේ ශ්‍රවණාගාරයේදී පැවැත්ුණා. ඒ ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතාගේ ප්‍රධානත්වයෙන් ගුවන් හමුදාපති එයා මාෂල් කපිල ජයම්පති මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වුණා. ඒ ක්‍රීඩා පුවතත් සමගින් මධ්‍යහන ප්‍රධාන පුවත් විකාශය නිමාවට පත්වනවා. පසුරු දෙකේ සිට පැයෙන් පැය පුවත් විකාශය බලාපොරොත්තු වන්න. සුබ දවසක්. www.ipnnews.lk